ದೇಶೀಯ ಪ್ರವೃತ್ತಿ. ಸಂಡೇ ಲೀಡರ್ ಖತ್ರು ಜ್ಯೇಷ್ಠ ಮಾಧ್ಯವೇದಿ ಲಸಂತ ವಿಕ್ರಮತುಂಗ ಮಹತ ಅದ ದಯನ್ ಸಮಗತ್ತ ದೇಹ ಪಿಲಿ ಬಂದ ಅವಸಾನ ಕಟ್ಟೆಯುತು ಅದ ಪಾಸ್ವರ್ವೆ ಸಿದು ಕಿರುಣೆ ಬುರೆಲ್ಲ ಕಣತ್ತೇದಿ. ಸಾಹಸಿಕೆಯನ್ ಪಿರಿಸಕಗೆ ವೆಡಿಪಹಣಟ ಲಕ್ವ ಲಸಂತ ವಿಕ್ರಮತುಂಗ ಮಹತ ಪಸುಗೆ ಬೃಹಸ್ಪತಿಯಿಂದ ಜೀವಿತಾಕ್ಷಯಟ ಪತ್ತುನ. ಅದ ದಹವಲ್ವನತೆಕ್ ಬತ್ತರಮುಲ್ಲ ರೋಬರ್ಟ್ ಗುಣವರ್ಧನ ಮಾವತೆ ಪಿಹಿಟಿ ನಿವಸೆ ತನ್ಪತ್ ಕರತಿಬೂ ದೇಹೇಟ ವಿಶಾಲ ಪಿರಿಸಕ್ ಗೆವಿಗೆ ದಿನ ಕೀಪೇಮ ಅವಸನ್ ಗೌರವ ದಕ್ಕುವ. ಅದ ದೇಹ ಅವಸನ್ ಕಟೇತು ಸಂದಹ ನಿವಸಿನ್ ಬ್ರಗಿನಿಯಾಮಟ ಪೆರ ಪೌಲಿಯ ಸಾಮಾಜಿಕೆಯ ಸಹಭಾಗಿತ್ವೇನ್ ಆಗಮಿಕ ವತಾವತ್ ಸಿದು ಕೆರುಣ. ಏ ಲಂಕಾ ಸಭಾವೇ ಕೊಲಂಬ ರದಗುರು ಅತಿಯುತುಂ ದುಲೀಪ್ ಡಿಚಿಕೇರಾ ಹಿಂಪಾನನ್ಗೆ ಪ್ರಧಾನತ್ವೇನ್ අනතුරුව දහවල් 12:15ට පමණ දේහේ රගත්‍රිය පෙරහැර නාරාහෙන් පිට දේවසභා දේවස්ථානයේ වෙත යාමට නිවසින් ගමන් ආරම්භ කළා. දේවසභා දේවස්ථානයේදී ආගමික වතාවත් සිදු කිරුණු අතර ආගමික නායකයින් පෞලිය සමාජිකයින් මාධ්‍ය සංගයින් විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව පුද කළා. In whom we are and to whom we serve and die in the name that you have given දේවසභා දේවස්ථානයේ පැවති ආගමික වතාවත්වලින් පසුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය රැගතරිය පෙරහැර බොරැල්ල කනත්ත බලා ගමන් ආරම්භ කළා. ඇතැමුන් මෙහිදී ඝාතනයේ හෙළා දකින පූර්ව සහිතව සමකාමී විරුද්ධතාවක නිරත වුණා. අවමංගල්‍ය පෙරහැර ඉදිරියට ඇදෙන අතරවාරයේ විවිධ ස්ථානවලින් විශාල පිරිසක් ඊට එක්ුණා. විශාල පිරිසක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මග දෙපසද රැස්ව සිටියා. ඝාතනය හෙළා දකිමින් එක් වූ පිරිසද සමග දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර බේස්ලයින් මාර්ගයේ ඉදිරියට ගමන් කරද්දී තවත් පිරිස් වරින් වර ඊට එක්ුණා. ජනමාධ්‍යවේදී වශයෙන් රටේ ඇත්ත තොරතුරු ලබා දෙන්න හිටපු ජනමාධ්‍යවේදී මේ විදිහට ඝාතනය කිරීම පිළිබඳව ජනතාව වශයෙන් අපි හෙළා දකිනවා. ඒක හින්දා තමයි අපි ඔහුට ගෞරව දක්වන්න මේ ස්ථානයට රැස් වෙලා ඉන්නේ. අපි පෞද්ගලිකව කාගේවත් බලපෑමකින් තොරව අපි ස්වේච්ඡාවෙන්ම මේ ජනමාධ්‍ය වෙනුවෙන් ගෞරව දක්වන්න මේ ස්ථානයට රැස් වෙලා ඉන්නේ අපි ඒකයි. Mr. Vikramathunga is not a friend of mine, but I respect his views. That's why I came here to participate in his funeral today. ඇත්ත කතා කරපුවාම ඒ සම්බන්ධව මේක මේ සමහරුන්ට මේව දිරවන්නේ
මේ ඝාතනය රටේ ඉතින් තියෙන තත්ත්වය පේනවනේ. එක්කෙනෙක් ළමයින් දැන් කී දෙනෙක් කොහොම ඝාතනය වෙලා ඇද්ද? මේ අපි දැනුවත් මේ ඝාතනය. රජයට විශාල වගකීමක් තියෙනවා. මේ නීතිඥවරයා ඝාතනය කළේ කවුදුන් යන්න අපරාධකරුවන් වහම අත්අඩංගුවටගෙන මේ අපරාධකරුවන් නීති ඉදිරියට ගේන්න කියලා. ප්‍රවීණ මාධ්‍යවේදියෙක් හැටියට ලසන්ත වික්‍රමතුංග මැතිතුමා මේ රටේ ජනමාධ්‍ය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළා. මෙතුමාගේ අකල් වියෝගය මං හිතන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතාවටත් සිද්ධ වෙච්ච මහා බලවත් අපරාධයක් හැටියටයි මම දකින්නේ. ගොඩක් ඇත්තම දුකයි ආ නැති වෙච්ච ගමන් අපිට ඇත්ත දැනගන්න තිබිච්ච කෙනෙක්ගෙන් නැතුණගෙන ඇත්තම දුකයි ගොඩාක් කනගාටුයි. ඇත්තම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තමන්ගේ අදහසක් මතයක් පළ කරන්න බැරි කාලයක් උදා වෙලා තින්න ඉතින් හැමෝටම අවදියෙන් ඉන්න සිද්ධ වෙනවානේ. අපිට එයාගෙන් එයා නැතික අපිට හරිම වේදනාවයි. අපි ඒ ගැන දුක් වෙනවා. දෙහිරගත් අවමංගල්‍ය පෙරහැර නාරාහෙන් පිට මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ අසලට සමීප වීමත් සමග ලසන්ත වික්‍රමතුංග මහතා අධ්‍යාපනය ලද කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශිෂ්‍ය නායකින් හා ආදි සිසුන් එහි පෙරමුණ ගත්තා. නීතිඥයින් සිය සහෘදයාට අවසන් ගෞරව දක්වමින් අවමංගල්‍ය පෙරහැරට එක් වූයේ බොරැල්ල කනත්ත වටරවුම අසලදී. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර පසරු පහට පමණ බොරැල්ල කනත්තට ළඟා වුණා. අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ වූයේ එහිදී. අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ වූයේ එහිදී. ලසන්ත වික්‍රමතුංග ජනතාව මර්ධනය කරේ නැහැ. ජනතාව මර්ධනය කරන එක හෙලිකර. ලසන්ත වික්‍රමතුංග පවුල රජ කරන්න ක්‍රියා කරේ නැහැ. පවුල රජ කරන්න ක්‍රියා කරපු එක හෙලි කරා. ලසන්ත වික්‍රමතුංග ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කරන්න ගියේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කරන එක හෙලි කරා. ඒ නිසා ලසන්ත වික්‍රමතුංග මරලා දැම්ම. තර්ජනය තියෙන්නේ අපිට, අපේ නිදහස් වලට, ජනතාවගේ අයිතිවාසිකම් වලට. මේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාම මාධ්‍ය මර්ධනය කළා, රට බය කළා, ජනතාව අසරණ කරන්න, අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ක්‍රියා කරමු කියලා මම කියන්න ඕනේ. අපි එකතු වෙලා මේ මර්ධනයට මූණ දෙනවා නම් මේ මර්ධන පාලනය යටපත් කරන්න අපිට පුළුවන්. ගිය අවුරුදු තුලදී පකිස්තානයේ මේක සිදු වුණා, නේපාලයේ සිදු වුණා, බංග්ලාදේශයේ සිදු වුණා, මාලදිවයිනේ සිදු වුණා. දැන් ලංකාවේ ඒ අයිතිවාසිකම් තහවුරු කරන අවස්ථාව ඇවිල්ලා තියෙනවා කියලා මම මෙතන කියන්න කැමතියි. එහෙනම් ඒ අරමුණ සඳහා මම කැප වෙනවා.
ඒ අරමුණ සඳහා අපි කැප වෙනවා. මේ අරමුණ සඳහා එකතු වෙන කවුරුවත් අම තනි කරන්නේ නැහැ. අපි තනි කරන්නේ නැහැ. මේ අරමුණ සඳහා එකතු වෙන කවුරුවත් මම අතාරින්නේ නැහැ. අප අතාරින්නේ නැහැ. ඒවට මම ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් අපි එකට එකතු වෙලා ඉදිරියට යමු කියලා මම හැම එක්කෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. It is a day when we speak to Lasantha. අද රටට අහිමි වුණේ සත්‍ය කතා කරපු කටහඬක්. අද ලසන්ත අපෙන් සමු ගන්නවා. අපි ලසන්තට හදවතින් සමු දෙනවා. ඒත් ලසන්ත අපිට ඉතුරු කළ යහපත් දේ ඉතාමත් ඉහළයි. ඒව අපිට ඉතිරි වෙලා තිබෙනවා. ඔහුගේ කාර්යභාරය, නිර්භීත භාවය හා ඔහු ඉතිරි කළ මහඟු ආදර්ශවලට අපි ගරු කරමු. ශ්‍රී ලංකාවේ සිටින සියලුම රාජතාන්ත්‍රිකයින් වෙනුවෙන් මම මගේ හෘදයාංගම කනගාටුව ලසන්තට වගේම ඔහුගේ පවුලේ උදවියට, කාර්යාලයේ සගයන්ට මෙන්ම ලසන්තගේ මෙහි රැස්ව සිටින සහෘදයන්ට පුද කරනවා. හැමෝටම ආදරයෙන් අපි ඇයි කියන්නට හැකි ශ්‍රී ලංකාවක් ලසන්තට අවසාන වශයෙන් කරන ගෞරවයක් ලෙස ස්ථාපිත කරන්නට විපක්ෂ නායකතුමා කිව්වා වගේ මේ අවස්ථාවේදී අපි ප්‍රතිඥා දෙන්න ඕනේ. විශේෂයෙන්ම එතුමා කියපු ආකාරයටම අපි ඒ වෙනුවෙන් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් එකම වේදිකාවකට එන්නේයි කියලා ආරාධනා කරනවා. ඔහු මැරෙන්නට පෙර ලියාතැබූ කතෘ වාක්‍ය කියවන්න ඊයේ සන්ඩේ ලීඩර් පුවත්පතේ පළමුණා. එය කියවුවහම තේරෙනවා ඔහු කොයිතරම් නමුත් තියුණු දේශපාලන ඥානයක් සහ දැක්මක් තිබුණු කෙනෙක්ද. ඔහු තමාගේ මරණය පිළිබඳ අනාවැකි කීවා. ඒ අනාවැකි කීමත් සමගම ඔහු අපට යම් කර්තව්‍යයක් භාර කර මිය ගියා. ඒ කර්තව්‍ය ඉටු කිරීමේ වගකීම දැන් අපේ කරමත පැවරිලා තියෙනවා. ඒ වගකීම ගැනීමට මේ රටේ විවිධ ප්‍රදේශවල විවිධ ආගම් ජනවර්ගවලට අයිති පිරිස් බලා සිටිනවා. ඒ සඳහා නායකත්වය ගොනු කරගන්නේ කොහොමද කියන කාරණාව අප හමුවේ තවමත් තිබෙන්නා වූ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අපට සාමූහික විසඳුමක් හොයන්නට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හිතයිශී මිතුරා, අපිට අහිමිවීමත් සමග පෙරටේ අපි මෙතෙක් භුක්ති විඳ යන්තම් වූ භුක්ති විඳි මාත්‍ය නිදාසේ කොටසකුත් දැවන්ත කොටසකුත් අපට අහිමි වුණා. අපේ අභීත මාධ්‍යවේදියා අපෙන් වෙන්වීමත් සමග පෙරටේ ප්‍රකාශනයට තිබ්බ අයිතියේ දැවන්ත කොටසකුත් අපට අහිමි වුණා. අපේ නිර්භීතව පංගිද මෙහෙවූ පුවත්පත් නිර්භීත පුවත්පත් කතුවරයා ඝාතන වීමත් සමගම ජනතාවට තොරතුරු දැන ගැනීමට තිබූ දැවන්ත කොටසකුත් අපට අහිමි වුණා. මෙන්න මේක තමයි ඇත්ත වශයෙන්ම ශෝකාකූලම තත්වය. මේ රටේ මේ වගේ දරුණු සාපරාධී ක්‍රියාවලින් එල්ල වෙලා තිබෙන්නේ ලසන්ත හා මාධ්‍යවේදීන්ට පමණක් නෙමෙයි, මුළු ජන සමාජයටම, දෙමළ, සිංහල, මුස්ලිම් මුළු ජන සමාජයටම එල්ල වෙච්චි භයානක තර්ජනයක්, භයානක යුදවාදී ජාතවාදී බලවේගයක්. අපි වෙනත් පක්ෂ, අපිට වඩා හාත්පසින් වෙනස් අදහස් තියෙන පක්ෂ එක්ක හරි එකතු වෙලා මේ ජන සමාජයේ, සිවිල් සමාජයේ මනුස්සකම ආරක්ෂා කරගන්න, සමාජයක් ගොඩනගන්න, සමාජයක් ඉදිරි කරගන්න ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපි මෙතෙන්ට ආවේ. Epitomized Mark Twain's maxim in the real world. මාර්ක් ට්වෙන් කියන මාධ්‍යවේදියා පවසලා තිනවා සැබෑ ලෝකේ නියම වෙලාවට නියම දෙයක් වෙන්නේ නැහැ. ලසන්ත ඒට කදිම උදාහරණයක්. මේක නිවැරදි කිරීමේ කාර්යභාරය පැවරලා තින්නේ ඉතිහාසඥයින්ට හා මාධ්‍යවේදීන්ට. ලසන්තට අවශ්‍ය වුණා ඉතිහාසය වෙනස් කරන්න, දුක් විඳින ජනතාවගේ ජීවිත වෙනස් කරන්න. එයාට අවශ්‍ය වුණා ජයග්‍රාහකින් ඇවිදපු රතු පළස් වලට යටින් තිබූ දේ පෙන්වන්න. ඒ වගේම ඔහුට අවශ්‍ය වුණා සාමාන්‍ය ජනයා විඳින දුක පෙන්වීමට. ජයග්‍රහණ ගැන සෑම විටම කතා කරන අවස්ථාවක ජනතාවගේ දුක් විඳීම හරියට පෙන්වුනේ නැහැ.